वायु वेतनाम। हाँ भाई, में राइट पटांग के හරි මම දෙ. නා හැමෝටම ගුඩ් ඊවනිං. රෑ 11යි 11යි. ඒකට තමයි ගුඩ් ඊවනිං තමයි අපි අද තමයි සාමාන්‍යයෙන් අය හම්බෙන්නේ නැති වුණාමනේ ගුඩ් නයිට් කියන්නේ. රයිට්. එහෙනම් මගේ පුතේ අද මොකක්ද වැඩේ? ඒකයි සර් පොඩ්ඩක් වයිට් බෝඩ් එකත් එක්ක වැඩේ අද යන්න හැදුවේ. මගේ පුතාට එන එකේ නිදි මරණ එකේ වර්ති වැඩක් වෙන්න ඕනේ. මේ පැය එකමාර ඇතුලේ වා මේ නිදි මරාගෙන ඉන්න එකට වඩා සාධාරණයක් වෙන්න ඕනේ. මේ ඕ ලෙවල් එකට මෙතනින් පස්සේ කොහොමද ඔයාගේ ටාගට් ටික හැදෙන්නේ? එහෙම නැත්නම් මෙතනින් පස්සේ කොහොමද ඔයා ඉතුරු මාස පහේ වැඩ කරලා දැන් ඔයා කොයි මට්ටමේ හිටියත් ඉංග්‍රීසි වල ඒක දාගන්න කියන තැනට ඔයාව හදන්න එපා අපි. රයිට්. ඒ හිඳ තමයි මගේ පුතේ ප්‍රධාන වශයෙන් වැඩේ මෙන්න මෙහෙම ගොඩ දාගන්න කියලා හිතුවේ. පුතාලට මුලින්ම වැඩසටහන ගැන පොඩි විස්තරයක් කියලා ඉන්නම් වැඩේට යන කලින්. මෙන්න මේකයි මගේ පුතේ වැඩසටහන. පුතාලගේ අපිට තව හරියටම මාස 5ක් විතර තියෙනවා. මේයි මැද කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඕ ලෙවල්ස් පටන් ගන්නදී ගිය පාර නම් මගේ පුතේ උනේ මේයි 29 පටන් ගත්තේ, ඊටත් කලින් බැච් එකේ මේයි 25 පටන් ගත්තේ විභාගය. ඕගොල්ලන්ට කියන්නේ දැන්ට මේයි මැද කියලා. ඔක ඉතින් මැද කිව්වට ඉතින් ඒ රට ලංකාව හින්දා සහ ඔය වැඩ ගහන ඒවා ඒවා මේවා හින්දා චුට්ටක් එහෙම එහෙ වෙන්න බැරි නෑ. හරිද? රයිට්. මොක වුණත් අපි යන් වැඩේට අද මැයි මගේ පුතාල විතරයි 10 11 අවසරේ නැහැ මං හිතන්නේ. මැයි අයට ප්‍රධාන වශයෙන් ටාගට් කරලා ගහන එකක් මේක. මෙහෙමයි වැඩේ. මගේ පුතාලට හරියටම තව මාස 5ක් තියෙනවා. එතකොට මගේ පුතාට හරි ප්‍රොසෙස් එකක් එක්ක යන වැඩ පිළිවෙලක් අත්‍යවශ්‍යයි. මේක සෙල්ලමක් නෙමෙයි. මේක අමාරුවෙන් මහන්සි වෙලා ගොඩ දාගන්න අවශ්‍ය වැඩක්. මේ පාරත් ගොඩක් පුතාලා අයලකයන් අහල බැලුවොත් එහෙම A8යි C1යි A8යි B1යි. ඕක තමයි ගොඩක් අයගේ රිසල්ට් එක. A8ක් ගන්න මොලයක් තියෙන ළමයාට, එහෙම නැත්නම් A8ක් ගන්න උනන්දුවක් තියෙන ළමයාට ඇයි C1ක් ආවේ? ඇයි B1ක් ආවේ? ඔන්න ඕක තමයි තියෙන ලොකුම ගැටලුව. ඔන්න ඔය B1 සහ C1 හින්දා ගොඩක් කලාවට ගොඩක් අයට ලොකු ඉස්කෝලවල වලට බයෝමැත්ස් වලට යන්න බැරි වෙන අවස්ථා අනන්තවත් තියෙනවා. අපේ ඉස්කෝලේ ගන්න 9A වලින් විතරයි. ඒ 8ද ගන්න නැහැ සෝරි කියලා කියවන් කියා ගන්න තැනට එන්න එපා. මම දන්නවා මෙතන මෙච්චර මේ මහරෑ වෙලා මෙච්චර මේ නිදි මරාගෙන කට්ටක් ගන්නෙ ඒ ටාගට් එකට යන්නනේ 9A නේ. ওই ටාගට් එකට යන්න නම් ඔයාට ලොකු කැපකිරීමක් කරන්න වෙනවා. නමුත් දැන්ටමත් ඔයාලා ලස්සනට ට්‍රැක් එකේ ඉන්න පුතෙක් නේ. මේ ටයිම් එකේ ඇවිල්ලා තියෙන්නේ එහෙම නැතුව මේ ආන්තරන් එහෙම පාස් වෙන්නේ එහෙම ඇවිල්ලා නැහැ. හරිද? ඔයාට ඒ ටාගට් එකට යන්න ඔයා මගේ පුතේ ඉංග්‍රීසි වල ගත්තොත් එහෙම මම දැන් විෂයට ආවොත් එහෙම අනිත් සබ්ජෙක්ට් වගේ ඉංග්‍රීසි කොට ගන්න බෑ. ඒක ඇත්ත. තිත්තයි තමයි ඒත් ඇත්ත. මොකද මගේ පුතා පුතාට 11 වසරේ අච්චු පොතේ තියෙන ඉංග්‍රීසි අච්චු පොතේ පිටු 148ක් තියෙන ඒ 148ම පුළුවන් වුණාය කියලා ඕ ලෙවල් ඉංග්‍රීසි එකක් ගන්න බෑ. ඒ කියන්නේ අච්චු පොත පුළුවන් වෙච්ච පමණින් ඕ ලෙවල් ඉංග්‍රීසි වල ගොඩ දාගන්න බෑ. හේතුවක් කියන්න. ඔලවල ඉංග්‍රීසි යන්නේ වගේ පුතේ ගොඩක් වෙලාවට අච්චු පොතේ නෙමෙයි අවුට් ඔෆ් ද සිලබස්. සිලබස් එකෙන් පිට. ඔලවල පේපරේ හැදෙන විදිහක් තියෙනවා. ඒ පේපරේ හැදෙන විදිහ ඔයාට කොච්චර හුරුයිද? ඒ පේපරේ එන ප්‍රශ්න ඔයාට කොච්චර හුරුයිද? ඒ මත තමයි ඔයාගේ සියලු දේවල් එහෙම නැත්නම් සියලුම ඉස්සරහට එන දේවල් ටික රඳාපවතින්නේ. පැහැදිලි? ඒ කියන්නේ ඉස්සරහට එන දේවල් කියලා කියන්නේ ඔයා ඉස්සරහට එන ප්‍රශ්න ටිකට කොහොමද උත්තර ලියන්නේ. මේ පාරත් අවංකව අපි කතා කරමුකෝ. දැන් 11 දෙවනි වාරය ලියුවානේ. ලබන හොඳට තියන අය ඇති, සාමාන්‍ය මට්ටමේ ඉන්න අය ඇති, අඩු අය ඇති. ඔයා සාමාන්‍යයෙන් මේ රේන්ජ් එකේ ඉනවා. සාමාන්‍යයෙන් 50ට වඩා ලකුණු තියනවා නම් මගේ පුතේ 40 ගණන් වල තියනවා නම් නිකමට පේපරේ හිතලා බලන්න. ෆස්ට් පේපරේ අපිට ලකුණු කීයක් එනවද? පළවෙනි පේපරේ අපිට ලකුණු 40ක් එනවන්නේ නේ.
ෆස්ට් පේපරේ ලකුණු කීයක් එනවාද වගේ උත්තර 40යි සෙකන්ඩ් එකෙන් 60ක් කියන්නේ ජෙනරල් ඉංග්‍රීසි වල ඒරල් වලට ගියාට පස්සේ නම ඔබ 200න් එන්නේ ෆස්ට් එකේ 40ක් එනවා සෙකන්ඩ් එකේ 60යි මෙන්න මේ 40 ගොඩක් අයට තියෙනවා 40න් 40 වෙනවා කඩවල 30ක් හරි තියෙනවා මෙන්න මේක තමයි කේස් මෙන්න මෙයා තමයි කේස් එක සෙකන්ඩ් පේපරේ ලකුණු වෙන්නේම නැහැ කොච්චර බලන් හිටියා කොච්චර දතකාවෙන් බලන් හිටියා තෙන්නේ ලකුණු එහෙනම් මෙන්න මේ 60 දාගන්න නම් ඔයාට වර්ඩ් ක්ලාසස් පුළුවන් ඉන්නවනේ වර්ඩ් ක්ලාසස් සිලබස් එකේ නෑ ඕ ලෙවල් ඔයාට පැසිව් වොයිස් ඇක්ටිව් වොයිස් දෙකම ටෙන්සස් 20ක් පුළුවන් ඉන්නවනේ ඒ ටෙන්සස් 20 නම් හැම ෆෝම් එකම 11 සරච්චු පුතේ නැහැ ඒ ටික හරියට කරන තැනකින් ඉගෙන ගන්න ඕනේ නිකන් පැසිව් වොයිස් කියන්නේ උඩයට මාරු කරලා හදන එකක් නෙමෙයි හොඳේ තනි වාක්‍යයක් දුන්නොත් ඒක ඇක්ටිව් දෙන සිද්ධ කරගන්න පුළුවන් ඉන්නවනේ ඉස්කිය වාසිය අපි සෙමිනාස් කළා ඉස්සරහ කරනවා සහ ගැප් පිළියම් පුළුවන් ඉන්නවනේ කිස්තන් 14ක් දීලා අපිට වචන සෙට් එකක් දුන්නාට පස්සේ හරියටම එකක්වත් වරද්දක් නැතුව ඒ වචන හතම දාන්න නම් සෑහෙන ලොකු කන්සන්ට්‍රේෂන් එකක් තියෙන්න ඕනේ. රිපෝටඩ් ඩිස්පීච් පුළුවන් වෙන්න ඕනේ. රිපෝටඩ් ඩිස්පීච් කියන්නේ නිකන් සෙයිඩ් කැරි දාලා හදන එකක් විතරක් නෙමෙයි. තව ආකාර තුනක් තියෙනවා. ඔක්කොම පැටර්න්ස් හතරක් එක්ක අණු කොටස් එක ගත්තොත් ඒව 40කට කිට්ටු වෙන්න තියෙනවා. ඒ 40 පුළුවන් වෙන්න ඕනේ වාට. ඒකත් එක්ක රචනාවක් ලියන්න පුළුවන් වෙන්න ඕනේ වචන 200ක. බාර් චාට් පයි චාට් සහ ලෙටර්ස් පුළුවන් ඉන්නෝනේ රීඩින් පැරග්‍රාෆ් පුළුවන් ඉන්නෝනේ පොයම් මැප් පුළුවන් ඉන්නෝනේ ඔන්න ඔය සෙට් එක පුළුවන්ද කියන එක තමයි මේ 60 චෙක් කරන්නේ මේ 40 ගැන මම කතා කරන්නේ නැහැ මොකද මේ 40 ගොඩක් අයට පුළුවන් ෆස්ට් පේපරේ සාමාන්‍යයෙන්ම උදේ ඇවරේජ් එක සාමාන්‍ය 40න් 30 35 ගන්න අය ළමයි ඉන්න ගොඩක් අය හැබැයි CM වල ලකුණු ගත්තොත් එහෙම 45යි 50යි එහෙම තියෙන්නේ නේ ආ එහෙනම් කතන්දරේ තියෙන්නේ මේක නෙමෙයි අපේ අවුල තියෙන්නේ මේකේ නෙමෙයි අපේ අවුල තියෙන්නේ මෙන්න මේකේ මෙන්න මේකේ සිලබස් නැති අවුට් ඔෆ් සිලබස් ඒ වහන හින්දා තමයි අපිට ඕකේ ලකුණු අඩු සහ ඔයාට එන්නේ ඒ අකුරක්ද බී අකුරක්ද සී අකුරක්ද කියන එක තීරණය කරන්න පේපරේ ඇවිල්ලා මෙයා නෙමෙයි ෆස්ට් පේපරේ පුළුවන් ඕන කෙනෙක්ට ඒකේ මැච් එක ගන්න පුළුවන් සෙකන්ඩ් පේපරේ සෑහෙන ලකුණු අඩු වෙනවා කියපාර ගොඩක් උතාලා හල් තිබ්බ දැන් ලකුණු වැඩි වෙච්ච කට්ටිය තිබ්බ එක තමයි සමහර 11 පළවෙනි වාර ලකුණු 50ක් වගේ තිබ්බ දැන් නම් 80ක් විතර තියෙනවා එකම දේ 11 පළවෙනි වාරේ මට 60න් තිබ්බ 20ක් වගේ දැන් සාමාන්‍යයෙන් 60 45ක් 50ක් විතර තියෙනවා ඒ කියන්නේ ආ දෙවනි පේපරේ තමයි ගොඩ දාගෙන තියෙන්නේ සහ ගොඩ දාගත යුත්තේ ඒකම තමයි හරිද රයිට් අපි පුතාලට සම්පූර්ණ වගේ උදේ සතියේ දවස් 4ක් යනවා වැඩේ ඒ වගේම මේ ජනවාරි මාසේ හෙලවල් වලට නිවාඩු දෙනවානේ උදේවරු ගොඩකත් ලස්සනව අන්තිවාර ගොඩක් ඇදෙනවා එතකොට හතේ දවස් 4යි කියන්නේ මාසෙට ඔක්කොම දවස් 16ක් අපේ ඉංග්‍රීසි මන්තේ යනවා ඊට අමතරව මේ ජනවාරි වෙන සෙට් එකට වෙනමම උදේවරු වල ලස්සන වැඩ පිළිවෙලක් යනවා ඒ කියන්නේ ඔය ජනවාරි හරියට ගත්තොත් එහෙම දවස් 16ක් කියන්නේ නිගමට හිතන්නවා සාමාන්‍ය කාසයකට කියන පුතේ දවස් 4යි දවස් 4 කියන්නේ සාමාන්‍ය පන්තියකට මාස 4ක් යන වැඩ පිළිවෙලක් අපි එක මාසෙන් කරනවා හරිද ඉංග්‍රීසි පැය දෙකක් ඉගෙනගෙන මදි තේරුමක් නැහැ ඒ හින්දා හරියට ඒ පාඩම් ටික රයිටින් වලට වෙනම රචනා ලියන්න වෙනම ග්‍රැමර් ලියන්න වෙනම පේපර් කරන්න වෙනම සහ 10 වසරේ පන්තියටත් ජොයින් වෙන්න ඒ වෙනමම වැඩ පිළිවෙල ගොඩක් යනවා හරි අද ඔයාලට තියෙන්නේ පැය එකමාරක වගේ වැඩක් හැබැයි වා මේ පැය එකමාරේ හරි කන්සන්ට්‍රේෂන් එකෙන් ඉන්න ඕනේ මොකද ඔයා ඉගෙන ගන්න යන්නේ සිලබස් එකේ නැති එකක් හරිද අය අය කියනවා ඔයා දැන් ඉගෙන ගන්න යන්නේ සිලබස් එකේ නැති එකක් නැති තර්ක වලින් විතරක් ගොඩනගා ගන්න පුළුවන් පාඩමක් තමයි අද ඉගෙන ගන්නේ අද පාඩම අමාරුයි පුතේ උරුක යන්න ඕනේ නැහැ පටන් ගන්න යන්නේ කලින් මම කියන්නේ පාඩම අමාරුයි පාඩම හරියට තේරෙන්න නම් ඔයා අවධානය උපරිමෙන් තියාගත යුතු වෙනවා අවධානය මෙහෙම කැඩිච්ච ගමන් පාඩම තේරෙන්නේ නැතුව යනවා ඒ හින්දා පොඩි දේ හැම පොඩි දේම හොඳට අහගෙන ඉන්න රයිට් අපි එකපාර ඕ ලෙවල් එකකින්ම වැඩේ පටන් ගමු හරිද මම මේ වගේ එකක් කවර ගත්තේ මම හිතන්නේ මේවා සාමාන්‍යයෙන් ගොඩක් ක්ලාසස් වල සෙමිනාර් වලදී කරන්නේ නැහැ ස්කෝල් මේ පන්ති කරන්නේ නැහැ එකම දේ මේවා තර්ක කියලා දෙන්න සමහර වෙලාවට තේරෙන්නේ නැති අවස්ථා තියෙනවා පාඩම වෙනව තමයි මම හිතන්නේ වර්ඩ් ක්ලාසස් ඒක පැහැදිලි නැත්තම් මම පැහැදිලිව ලියන්න බ්ලැක් එකෙන්ම මේ පාඩේ ලිව්වට පස්සේ එච්චර පැහැදිලි නැහැ වගේ කේස් එකක් තියෙනවා නේ රයිට් වර්ඩ් ක්ලාසස් මේ ඇවිල්ලා ඕ ලෙවල් මොඩියුල් පේපර් එකක ආපු වර්ඩ් ක්ලාසස් ප්‍රශ්න හතරක් අපි ඒ කියන්නේ සම්පූර්ණ වර්ඩ් ක්ලාස් ප්‍රශ්නයක්
අපි කරනවා O-level English model paper. O-level English model එකක ආපු ප්‍රශ්නයක් තමයි අපි කරන්නේ. මෙන්න මෙහෙමයි මම උත්තර අපිට ප්‍රශ්න තියෙන්නේ. මෙතන තියෙන ටික පේනවද කියලා මම කියන්න මට චුට්ටක්. හොඳට අහන් ඉන්න හොඳේ ඔයා කොච්චර concentration එක මුකුල් ලියන්න යන්න එපා. කොච්චර concentration අහන් ඉන්නවද ඒක අනුව තමයි ඔයාගේ පාට මේ වැඩේ තේරෙන එක හදාපවතින්නේ. බලමු වචන ටික. inform කියන වචනයක් තියෙනවා. information ඊට පස්සේ info මේටිව් ඊට පස්සේ ඉන්ෆෝම හරි ඔන්න වචන ටික ඔන්න වචන ටික මේක මම කොහොමද මැදින් ඉවේ හොඳට අහගන්න මගේ පුතේ වර්ඩ් ක්ලාසස් කියලා කියන්නේ මේක කනා ෂොට් දාලා හරියන්න පුළුවන් කනා ෂොට් දාලා සුපිරියට හරියන්න පුළුවන් හැබැයි ඊළඟේ කනා ෂොට් ඔක්කොම ටික වර්ධින්න පුළුවන් තර්කයක් එකගෙන නැත්තොත් ජීවිතේට වර්ධින්නේ නැහැ අපිට මොකක් හරි වචනයක් දෙනවා මගේ පුතේ වචනේ අන්තිමට එන කෑලි ටික තියෙන්නේ අන්තිමට එන කෑලි ටිකෙන් එයා නාම පදයක්ද ක්‍රියාපදයක්ද නාම විශේෂණයක්ද ක්‍රියා විශේෂණයක්ද කියලා තේරුම් ගන්න පුළුවන් හරිද අන්තිමට එන කෑලි ටික මේ ටික ඔක්කොම මතක කරන් මේවිල ප්‍රශ්නේ නේද අපි යම් මෙන්න මෙයාට inform මෙන්න මේ වගේ තියෙන පොඩිම වචන නම් මගේ පුතේ දැන් බලන්න මේ වචන හතරෙන්ම ඔයාලට තියෙන පොඩිම වචන මොකද්ද මේකේ අමුරු හයයි මේකේ හෙනතෝගයක් තියෙනවා මේකෙත් තියෙනවා මේකෙත් අටක් විතර තියෙනවා පොඩිම වචන මෙයානේ හොඳට මතක තියාගන්න තියෙන පොඩිම වචන නම් එක්කෝ එයා නාම පදයක් එක්කෝ එයා ක්‍රියාපදයක් මේකේ තේරුම් බලන්න inform දැනුවත් කරනවා මොකද්ද පුතේ සිංහල තේරුම දැනුවත් කරනවා නේ දැනුවත් කරනවා කියද්දි දැන් මට කියන්නේ එයා නාම පදයක් ක්‍රියාපදයක් right නියමයි එයා ක්‍රියාපදයක් එහෙනම් අපි ආයෙත් ලියනවා verb දැනුවත් කරනවා කියද්දි මම පුතේ එයා වර්තමාන කාල ක්‍රියාපදයක්ද අතීත කාල ක්‍රියාපදයක්ද ඊදි නෑනේ කොල්ලෝ එහෙනම් මොකද්ද මෙයා ඇවිල්ලා present එකේ වර්තමාන කාල ක්‍රියාපදයක් පළවෙනි එකේ word class එක හරි දෙවෙනි එකට information අගට වගේ පුතේ I O N දැන් අහගන්න දැන් තමයි අර මං කියපු කතන්දරේ අපි මේක ලියලා ඉවර වෙද්දි අද පාඩම ඉවර වෙද්දි අද මේ සෙමිනා එක ඉවර වෙද්දි අපි ෂෝට් නෝට් එකක් කියනවා ඔක්කොගෙම ආපු වර්ඩ් ක්ලාසස් එක සහ තර්ක එක ඔගොල්ලෝ මාත් එක්ක කතා කරන අන්තිම ටික හොඳේ ඒ කියන්නේ අන්තිම ටික මං උගන්නපු ටික ඔයාලා මට කියලා දෙන්න ඕනේ හරිද එතකොට සුපිරියට මේ වැඩේ ඔළුවට යනවා information අගට i o n නම් ඔයාලා දැන් highlight එකක් තියෙනවා නම් මම highlight කර ගන්න ඕන i o n කියන එක i o n නම් අලුත එයා නාම පදයක් i o n නම් එයා නාම පදයක් ඔයා මේ පළවෙනි ප්‍රශ්න තුන අහන් ඉන්නකො එතකොට දෙවෙනි එක වටස් ටිකක් කරගත්ත හැකි එකයි දෙකයි හොඳට අහන් හිටියා කියන්නේ තුන්වෙනි එක කොහොමද පුරව හතර තනියෙන් කරනවා අන්න එහෙමයි යන්නේ අද වැඩේ හොදේ පළවෙනි දෙක තමයි හරියටම ඉතාම හොඳ concentration එකකින් අහගෙන සිටිය යුත්තේ ඊට පස්සේ තුන්වෙනි එකේ අගට IVE අගට IVE එනවා නම් මගේ පුතේ යාට අපි කියන්නේ adjective එකක් කියලා adjective එකක් කියලා කියන්නේ නාම විශේෂණ ඒ කියන්නේ නාම පදයක් ගැන විස්තර වෙන පදයකට තමයි අපි නාම විශේෂණයක් කියලා කියන්නේ මේක ක්‍රියාපදයක් මේක නාම පදයක් අර නාම විශේෂණයක් ඊට පස්සේ මගේ පුතේ informer දැනුවත් කරන්නා කියන එක හොඳට මතක තියාගන්න අගට ER සහ OR එනවා නම් එයා මේ ලිස්ට් එකෙන් එක්කෙනෙක් නවුන් එකක් හැබැයි එයා පර්සනල් නවුන් එකක් සිංහලෙන් කියනවා නම් තේරුම් විදියට පුද්ගල නාමයක් පුද්ගල නාමයක් පැහැදිලිද right දැන් මුලින් ලියන්න බා වර්ඩ් ක්ලාසස් ටික බලන්න inform කියව verb එකක් අගට ION නම් මොකද දැන් ලියන්න තු මතක් කරමු දැන් මම ඒක මෙතන cover කරගන්න ION නම් මොකද කිව්වේ noun එකක් IVE නම් adjective එකක් ER හෝ OR වෙනවා නම් පුද්ගල නාම පදයක් right ඔන්න අපි යනවා පළවෙනි උදාහරණයට දැන් ලියන්න එපා මම පුතාර දැන් විනාඩියකට ලියන්න තෝ බලන්න පළවෙනි එක බලන්න I read a very historic newspaper article on road accidents last week
මම කියවවලු ගොඩක් කොයි වගේ එකක්ද කියලා අහනවා නිවුස් පේපර් ආටිකල් එකක් පත්තරයක තියනේ දැන්වීමක් මොකක් ගැනද රෝඩ් ඇක්සිඩන්ට්ස් මාර්ග අනතුරු ගැන ලාස්ට් වීකේ සතියේ මේ වාක්‍ය මෙච්චර තඩියට තිබ්බට ඔයා මෙච්චර දෙයක් බලන්න ඕනේ නැහැ මෙච්චරයි මට හිස්තැන්න පිටිපස්සේ තියෙන වචන කියන්න පොතේ මොකද්ද බලන එකේ හිස්තැන්න පිටිපස්සේ තියෙන්නේ අන්න හරි මේ මොකද්ද න්ියස් පේපර් කියන්නේ මොකද්ද පුතේ පත්තරේ මෙයා එහෙනම් න්ියස් පේපර් කියන්නේ පත්තරේ පත්තරයක් කියලා කියන්නේ නාමපදයක්ද ක්‍රියාපදයක්ද ඒක ඕන කෙනෙක්ට තේරෙනවා මෙයා කවුද නාමපදයක් එහෙනම් ඒ කියන්නේ නවුන් එකක්නේ එහෙනම් සරලයි නවුන් එකක් නම් මගේ පුතේ පිටිපස්සේ තියෙන්නේ හිස්තැනට පිටිපස්සේ තියෙන නවුන් එකක් නම් හිස්තැනට කලින් ඉන්න ඕනේ නාම පදේ විශේෂණය කරන පදයක් ඒ කියන්නේ කවුද ඇජෙක්ටිව් එකක් ඔන්න ඕකයි තර්කය මොකද්ද මගේ පුතේ හිස්තැනට පිටිපස්සේ නවුන් එකක් තියෙනවා නම් හිස්තැනට කලින් ඉන්න ඕනේ කවුද ඇජෙක්ටිව් එකක් දැන් ඔයා දන්නවා මේ සෙට් එකේ ඇජෙක්ටිව් එක කවුද කියලා ඇජෙක්ටිව් එක මොකක්ද අගට එන එකද I V E හා I V E එන එක කියන්නේ කියන්නේ ඉන්ෆෝමේ ටිව් එතකොට පළවෙනි එකේ උත්තරය කියන්නේ මගේ උත්තරේ කොහොමද ඉන්ෆෝමේටිව් ඉන්ෆෝමේටිව් ඇජෙක්ටිව් එක දෙවෙනි එකට යනවා අපි I wrote him a letter to his tanak about the annual trip. මම එයාට ලියුමක් ලිව්වලු ඔහුව වාර්ෂික ට්‍රිප් එක ගැන මොනවද කරන්නද කියලායි අහන්නේ. දැන් පළවෙනි එකේ ඔයගොල්ලෝ තර්ක දන්නවා මොකද්ද නිවුස් පේපර් කියන්නේ නාම පදයක්. එහෙනම් ඉස්සරහට යන ඇජෙක්ටිව් එකක්. ඒ තර්කේ මේකට ගන්න පුළුවන්ද බලන්න. ඔන්න බලන්න. පිටිපස්සේ තියෙන about කියන්නේ ගැන. ගැන කියන්නේ නාම පදයක්ද? නෑ නේද සර්. මේක මෙහෙම ගත්තට මේක එහෙම ගන්න බෑ නේද සර්. ඔන්න උලක් තියෙනවා. දැන් හොඳට අහගන්න ඕනේ. මේකේ මෙන්න මෙහෙම වචනයක් තියෙනවානේ. මොකද්ද මේ? road. road කියන එකේ සිංහල තේරුම මොකද්ද ලිව්වා? අයි අයි කියන්නේ කරන කෙනා මම තමයි ලියලා තියෙන්නේ කතුරු ගාව ඉන්නවා නම් අපි කො එයාට කියන්නේ පුතේ එයාට ප්‍රධාන ක්‍රියාපදයක් කියලා එයාට කියන්නේ කවුරු කියලාද ප්‍රධාන ක්‍රියාපදයක් කියලා මේක තේරෙන සිංහලේ වාක්‍ය පිටින් දෙනවා හොඳේ සිංහලේ වාක්‍යම් විදිහට දෙනවා ප්‍රධාන ක්‍රියාපදයකට පස්සේ 2 එකක් තියෙනවා නම් ඔන්න තර්කය හොඳට අහගන්න මේවා සිලබස් වල නැහැ ඉස්කෝල වල උගන්වන්නේ නැහැ ප්‍රධාන ක්‍රියාපදයක් තියෙන්න ඕනේ හොඳේ ප්‍රධාන ක්‍රියාපදයක් තියෙන ප්‍රධාන ක්‍රියාපදයක් කියන්නේ ඉස්සරහ කරන මනුස්සයෙක් ඉඳලා මොකක් හරි ක්‍රියාපදයක් තියෙනවා ඒක තමයි ප්‍රධාන ක්‍රියාපදයක් කියන්නේ ලොකුවට හිතන්න යන්න එපා මේවා හෙද බරපතලෙන් හිතන්න යන්න එපා සරලයි ඉතා සරලයි කරන කෙනාට පස්සේ ප්‍රධාන ක්‍රියාපදයක් තියලා ඊට පස්සේ කොහේ හරි තුන් කැලලක් තියෙනවා නම් මගේ පොතේ කරන කෙනෙක් ඉන්නා ක්‍රියාපදයක් තියෙනවා ඒකට කියන්නේ උතෝර ප්‍රධාන ක්‍රියාපදයක් කියලා ඊට පස්සේ තුන් කැලලක් තියෙනවා නම් 2 වලට පස්සේ එන ක්‍රියාපදයේ මගේ පුතේ ක්‍රියාපදයේ වර්තමාන කාලෙන් එන්න ඕනේ හොඳට මතක තියාගන්න මෙතන අතීත කාලේ තිබ්බා කියලා මගේ පුතේ මෙතෙන්ට අතීතෙ එන්න බෑ ඇයි ඒ 2 වලට පස්සේ එනවා නම් ඒ අනිවාර්යෙන් ෂුවර් ඇන් ෂොට් වර්තමාන කාලෙන් එන්න ඕනේ හරිද ප්‍රධාන ක්‍රියාපදයක් තියලා 2 එකක් තියනවා නම් ඊට පස්සේ එන එක ප්‍රසන්ට් වෙන්න ඕනේ. මේ සෙට් එකේ වර්තමාන කාල ක්‍රියාපදේ මොකක් කියලා දැන් කියන්නේ දැන් මේ අපි අන්න හරි. මොකද්ද? පොඩිම වචනේ. ඒ කියන්නේ මොකද්ද? inform inform මේ ඔක්කොම තේරෙන සිංහලේ වාක්‍ය දෙනවා හොදේ. inform අන්තිම එකට අපි යනවා. I need some more histanak about your new occupation. මට ටිකක් තොරතුරු ඕනේ ඔයාගේ අලුත් occupation කියන්නේ මොකද්ද මගේ පුතේ? රැකියාවනේ. අන්න හරි. ඔයාගේ අලුත් රැකියාව සම්බන්ධයෙන් මට පොඩ්ඩක් ඔයාගෙන් තොරතුරු ටිකක් ඕනේ කියලා කියනවා. මේකෙත් බලන්න about තියෙන්නේ. මේ තර්කය ගන්න පුළුවන්ද? බැහැ. histanට කලින් 2 තියනවද බලන්න? ඒත් බැහැ. මේ තර්කය ගන්නත් බැහැ. පළවෙනි එක විදිහට නෙමෙයි දෙවෙනි එක විදිහට නෙමෙයි. හරි එහෙනම් මෙහෙම බලන්න කිස්තනට පිටිපස්සේ බවුට් තියනවා කියන්නේ මෙලෝ දෙයක් කරගන්න බෑනේ එයා එහෙනම් අයින් කරන්න ඕනේ
ඉස්සරහට කලින් එක්කෙනා බලන්න. මෝ. මෝ කියන එකේ සිංහල තේරුම මොකද්ද? වඩා. ආ එහෙනම් බලන්න. මෝ බියුටිෆුල්. මෝ එක්ස්පෙන්සිව්. ආ මෝ කෑල්ලක් දාගන්න පුළුවන්නේ. හොඳට මතක තියාගන්න මං පුතේ. මෝ වලට පස්සේ. මෝ කියන වචනේ තනියෙන් ඉන්නවා නම් මෝ වලට පස්සේ. ඒ කියන්නේ මෝ කියන වචනේ තනියෙන් ඉන්නවා නම් යාව සලකන්නේ මගේ පුතේ නාම විශේෂණයක් කියලා. ඒ කියන්නේ මොකද්ද? ඇජෙක්ටිව් එකක් කියලායි යාව සලකන්නේ. පැහැදිලිද? ඇජෙක්ටිව් එකක් කියලායි පුතේ යාව සලකන්නේ. දැන් මට මෙන්න මේක කියන්නේ. පිටිපස්සේ නාම පදයක් තිබ්බනම් ඉස්සරහට ඇජෙක්ටිව් එකක් දෙනවා. එහෙනම් ඉතින් මේකේ ඒක රිවර්ස් එක කරන්න තියෙනවා. පිටිපස්සේ නම් නැහැ තියෙන ඉස්සරහට ඇජෙක්ටිව් එකක් දෙනවා නම් ඉස්සරහට ඇජෙක්ටිව් එකක් තියදී පිටිපස්සට ගේන්න ඕනේ කවුද? සුපිරි චැට් එකට එනවා නවුන් එකක්. මේ සෙට් එකේ නාම පදේ මොකද්ද මගේ පුතේ? අන්න හරි අගට අයෝ එන්නේ නේ ඒකනේ. එහෙනම් මොකද්ද එන්නේ? ඉන්ෆෝමේෂන්. මේවා කනා ෂොට් ගහන්න පුළුවන්. හැබැයි හැමදාම නැත්තල් නැහැ. හැබැයි තර්කයෙන් ඉගෙන ගත්තොත් මාති මහ ලොකු දෙයකොත් නැහැ. න්ියුස් පේපර් නවුන් එකක් හින්දා ඉස්සරහට ඇජෙක්ටිව්, මෙතන 2 එකක් හින්දා වර්බ් ප්‍රසන්ට් වෙනවා. ඇයි මෙතන ප්‍රධාන ක්‍රියාපදයක් තියෙන හින්දා මෙතන මෝ කියන්නේ ඇජෙක්ටිව් එකක්. එහෙනම් මේක රිවර්ස් එක මෝ වලට පස්සේ නවුන් එකක් එනවා. පළවෙනි කොටස් 3 ඉවරයි. දැන් වාට තියෙන්නේ මගේ පුතා පොතක ලියනවා නම් පොතක, කොලයක ලියනවා නම් කොලයක. මේ ටික පැහැදිලිව ලියවෙන්න ඕනේ. මං කැමතියි ඔයා මෙන්න මේ ටික සුට්ටක් මතකෙන් ලියනවා නම් මතකෙන් ලියලා මෙන්න මේ ටික නැතුව මේ ටික මුලින් ලියාගෙන ඊට පස්සේ මේ ටික පුළුවන් නම් මතකෙන් ලියන්න. ඒක verb present, noun, adjective වන් එහෙම කියලා. ඊට පස්සේ ප්‍රශ්න ලිව උත්තර ටික ලියාගන්න. ඉක්මනට. රයිට්. ඊට පස්සේ අපිට දෙවෙනි එකට යන්න පුළුවන්. ඔන්න ඔක ඉක්මනට කරමු බලන්න. තමන් ලියලි වෙච්ච එක රේස් හෑන්ඩ් කරන්න ඕනේ. මගේ පුතාට තියෙන ඕන ප්‍රශ්නයක් හොස්ට් එකට දාන්න. කෝහොස් නෙමෙයි මගේ පුතේ, හොස්ට් එකට දාන්න. සර් පුතාලට කියන්න කතා කරන්න. ඒ අතර මගේ පුතේ පුතාලගේ චැට් එකට දැන් වැටෙනවා WhatsApp group link එකක්. අන්න ඒකට හැමෝම ඔය ඉන්න අතරේ ගියා group link එකට add වුණා. ආයෙ reverse එකට දෙලින්ම meeting එකට ආවා. ඉක්මනට WhatsApp group එකටත් add වෙනවා නේ. group එකට add වෙනවා සර්. අනිත් පැත්තට දෙලින්ම මේකට එන්න. අපිත් වේගෙන යනවා නියමයි. තාර තියෙන ප්‍රශ්න දාන්න සර්. නවුන්ස් වර්බ් අතර තියෙන වෙනස මොකක්ද? සාමාන්‍යයෙන් මම පුතේ නවුන්ස් පාවිච්චි කරන්නේ කර්තෘ පදයක් විදිහට, එහෙම නැත්නම් කර්ම පදයක් විදිහට. වර්බ්ස් ගන්නෙ ඒ ක්‍රියාපදේ කොහෙම හරි තියෙන තැනට අදාළව. සර් මේ ප්‍රශ්නේ අනිවාර්යෙන්ම ඔලෙව සාන දෝ මම පුතේ. මේක එන්නේ ටෙස්ට් 9ට. හොඳේ 9 වෙනි ප්‍රශ්නේ විදිහට තමයි එන්නේ ටෙස්ට් 9. टेस्ट नामे वर्ड क्लासेस सोलह लाख होते हैं. नामे वर्ड क्लासेस दहाय रिपोर्ट एट दिस पेज एकोलाह कैफिलिंग दोलाह पैसिव वॉइस ओके. तो हमें सामान्य ओ लेवल स्टैंड आप होते हैं ओ लेवल लेकर हमें यहां के तो हरि दे इपन लिया या मदे मागे पुता था मैं वाके एक आकांग ही देना वाड़ तुने हाथ रहता नहीं करना पुरवा කිසි ප්‍රශ්නයක් නැහැ සර්. මේ පාඩම ටිකක් අමුතුයි නේද? ඔව් මගේ පුතේ. මගේ පුතා මුලින්ම නම් මේ පාඩම කරන්නේ. දැන් අමුතු වුණාට අවුලක් නැහැ. තාම ඉන්නේ අපි ජනවාරි මාසෙනේ. ඔයාට ඕක තාම මාස 3 4කින් අමුතු වුණොත් තමයි කේස් එක. දැන් මටත් මේකේ පොඩි එකක් කරන්න පුළුවන්. නෝට් එකක් ලියන හැටි. ඒ වගේ චූටි පාඩමක් කරන්න පුළුවන් මගේ පුතේ. ඒවා සාමාන්‍ය ළමයින්ට කරන්න පුළුවන් ඒවා. සහ අපේ ක්ලාසස් වල කොහොමත්
සතියක් ගන්න රයිටින් එකක් කරනවා රචනාවක් හරි නෝට් එකක් හරි ඒ ටික යනවනේ කොහොමද ඒ අතරේ ඔයාට ඊට වඩා ලොකු ටාගට් එකක් තියෙන්න ඕන ඒකයි මේ කරන්නේ ජනවාරි නම් ක්ලාස් එන්න පුළුවන් මගුත් ඒක කිසි ප්‍රශ්නයක් නෑ අද වගේ පුතා මේක හරියට ගොඩ දා ගන්න ඕන තියෙන ප්‍රශ්න මේ හොස්ට් එකට දාන්න මම මේක ලියන අතරේ හරි ඒ අතරේ කියන්න ඒ අතර ගෲප් එකට ඇඩ් කරනවද ඇඩ් වෙච්ච නැති අය සින්ක් එක සයි ගෲප් එක එක දාන්නකෝ ඉන්න දාන්න ඔන්න චැට් එකේ තියෙනවා හරි මම කොහොමද ඉවර කරති ඉක්මනට රිසන් කරා යා සයි ස්පෝකන් ක්ලාස් එක යන දවස්වල උදේ ස්පෝකන් බැච් එක මේ පාර අලුතෙන් ගන්නවා يعني ගිය මාසේ එකක් අපි පටන් ගත්තා මේ මාසේ අන්තිම ස්පෝකන් බැච් එක පටන් ගන්න ඉන්නේ මේක අප්‍රේල් වලදී ඉවරන මාස හතර කෝස් එකක් ඉදිරිය යන්නේ ඒක නත් ඉස්සර ඉස්සරහට කියන්න ඕනේ මුලින් අපි තියරේ වැඩේ ගොඩ දාගෙන යමු හරි හැමෝම ෆේස් හෑන් කරන්න නැති හින්දා මට චුට්ට චැට් එකට දාන්න තාම මේක ලියනවනේ තාම ලියන එක මන්ට මට හොස්ට් එකට දාන්න ඒස ආයි ගෲප් ලින්ක් එක දාන්න පුළුවන් දාන්න නම් ඒ අතර ගෲප් ලින්ක් එකට ඇඩ්ලා එන්නේ ඇඩ් වෙච්ච නැති අය මොකද හැමෝම ෆේස් හෑන් කරන්නේ නැති හින්දා සමහර සෙකන්ඩ් ටර්ම් එකේ ලකුණු 60ක් වගේ තියෙන එකක් ගන්න පුළුවන් ඒක අනිවාර්යෙන් පුළුවන් වා මොන මට්ටමේ හිටියත් මගේ පුතේ ඔයාලට අනිවාර්යෙන් ඒ හැකිට යන්න පුළුවන් ඒක කිසි ප්‍රශ්නයක් නෑ ඒක වයන්න ඕන එකම දේ ඔයා මේ වගේම චුට්ටක් දරාගෙන ඉන්න වෙනවා ඉතින් මේවනේ අහන්නේ එතකොට මේ වගේ ප්‍රශ්න නම් අහන්නේ ඔයා ඒ වගේ ප්‍රශ්න වලට හුරු වෙන්න ඕනේ. අනේ මේක අමාරුයි. මං ওই ඉරි ගහන එකක් පින්තූරයක් විස්තර කරන එකක් කරන් ඉන්නවා. අන්න ඒ වගේ හිතුවොත් ඉතින් මේ වගේ ප්‍රශ්නයක් උඩ දා ගන්න බෑ. ඒ කියන්නේ ඉංග්‍රීසි වලට ඒ අකුරක් ගන්න තියෙන ආසාව නැති වෙනවා. එතකොට C එකකින් S එකකින් වගේ තමයි නතර වෙන්නේ. ඒක නෙමෙයි මෙච්චර මේ ඉදිමරංගෙන් කරන්නේ නැත්තම් 10 නෙදා ගන්නවා මෛත්‍රී පාදවගේ. ඒ හින්දා පොඩ්ඩක් කටක්කම් හරි මම හිතනවා වෙලා නැති කියලා අපි යන් දෙවෙනි එකට මාත් එක්කම ලියයි යන් හොදේ දෙවෙනි එකේ නේද ඒක නිදිමතත් නැහැ ලස්සන්ට වඩා වැඩි තේරලා තියෙන ලස්සන්ට අපි ෂෝට් නෝට් එකක් ගහමු අන්තිම හොදේ රයිට් හරි
ඔන්නපොතේ අපි යනවා දෙවෙනි එකට මාත් එක්කම ලියාගෙන යන්න වචන ටික එක ඔයා කලින් එක්කලා කියන්නේ මේක මම හිතනවා ඔයාලට ගොඩක් ඒවා මේකේ කරගන්න පුළුවන් කියලා attract attraction attractive attractively මේ සෙට් එකේ වර්ඩ් ක්ලාසස් ටික තනියෙන් දාන්න බලන්න පුළුවන් ඔයගලන්ට බැරි නෑ කලින් එක පුළුවන් නම් පුළුවන් මෙන්න මේක විතරයි බැරි ඒක තියන්න ඉතුරු තුනම පුළුවන් ඔයාලට ඒකම මම කෝ එකක් වල් මම පුතා හරියට අහන් හිටියා නම් වැඩේ කොට පළවෙනි එක තියෙන්නේ මෙහෙම the room was arranged is tana very arranged very කියලා is tana කියනවා for the guest for the guests දෙවැනි එක දෙවැනි එක I felt a strange I felt කියන්නේ මගේ පුතේ දැනුණා strange කියන්නේ අමුතු felt a strange towards the place තුන්වෙනි එක the advertisements are designed to customer customers ඔයා පළවෙනි එක අහන් හිටියා නම් මගේ පුතේ මම පුතාට ගැරන්ටි කරනවා මෙන්න මේ දේවල් දාන්න පුළුවන් කියලා හරිද හරි ඔන්න හොඳට අහගන්න දැන් ඕගොල්ලෝ ගාව වැඩේ තියෙනවා වැඩේ බුක් කොටම වැදිලා තියෙන්නේ නේද හරි අපි චුට්ටක් දැන් වැඩේට යමු ඔන්න එහෙනම් ඔගොල්ලන්ට වර්ඩ් ක්ලාසස් ටික තියෙනවා මගේ පුතේ මොනවද attract attraction attractive attractively ඔහොමද තියෙන්නේ right ඔහොම නැත්නම් වැඩේට යමු නේද පළවෙනි එක බලන්න ඔතන තියෙන පොඩිම වචන නේද attract හරිද attract කියන එකේ සිංහල තේරුම අවිලට උර මොකද්ද ආකර්ෂණය කරනවා मेके पुलवांग के ने कन्वर्ट कर के अनुभव होते कालीन करते के मेके मुकाद वर्ड क्लासेस से कर पता नहीं बाय ने पा बाय वर्ड क्लासेस से कर ठीक है बाय ने पा बोलन पुलवांग होगे प्रेजेंट बॉडी वचन नंग करते मुकाद ये नंग एक बताए मेके ते प्रेजेंट प्रेजेंट ये ना होगा लगाती बाय लाई तो फिर चैटर के ने बोला ना verb මොන verb එකක්ද මේ present present එක present නේද වර්තමාන කාල ක්‍රියාපදයක් හරි ඔයගොල්ලෝ මේ කම්පියුටර් සඳහන් මානුවත් කරන් දෙන්නේ I O N මේක කලින් එකේ ලියපු ඕන කෙනෙක්ට කියන්න පුළුවන් මොකද්ද මේකේ verb classes එක I O N අන්න හරි noun noun යා noun එකක් IVE adjective 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 තුපි දෙකෙන් එකක් කරගත්තා නම් ආයෙත් උරු ටික පුළුවන් adjective ඒ කියන්නේ නාම විශේෂණයක් right මෙතනින් පස්සේ මම කියන්නම්
IBE වලින් පස්සේ මගේ පොතේ මේක මගේ පුතා අලුතෙන්ම නම් මේ සෙමිනාර එකට ආවේ අද ගොඩක් අය ඇත්ත එහෙම අගට LY නම් මගේ පුතේ අපි කලින් එකේ කතා කරපු නැති වර්ඩ් ක්ලාස් වර්ගයක් නේ අගට LY එන්නේ නාම විශේෂණ වල නෙමෙයි ක්‍රියා විශේෂණ වල නාම විශේෂණයකට අපි ඇඩ්ජෙක්ටිව් එකක් කියද්දි ක්‍රියා විශේෂණයකට අපි කියන්නේ ඇඩ්වර්බ් එකක් කියලා ඇඩ්වර්බ් එකක් කියලා හරිද ඔන්න අපි යම් පළවෙනි එකට දැන් මේක වර්ඩ් ක්ලාසස් ඉගෙන ගන්න අතරේ වාට පැසිව් වොයිස් මෙතන ඉගෙන ගන්න පුළුවන් පොඩ්ඩක් බලන්න The room was arranged. කාමරය සකස් කරලා තිබුණා. සකස් කරපු එක්කෙනෙක් ගැන කියනවද? නෑ. මම කාමරය හදුවා නම් I arranged the room. මෙතන මේ was කියලා කියලා තියෙන්නේ ඇයි? හදපු කෙනෙක් නැති හින්දා අතීත කාලෙ හින්දා. අද passive voice එකක් නෙමෙයි යන්නේ. නමුත් චුට්ටක් පොළොවට දා ගන්න ඕනේ මේ වගේවත් තියෙනවා කියලා. අපි passive voice එක යනවා ඉස්සරහට කරනවා ගිය මාසෙත් කළා. ගොඩාක් හොඳ කමෙන්ට් තිබ්බා පැසිව් වොයිස් එහෙම අනිත් තැන්වල ගොඩක් කරේ නෑ සර් මම මේ ජීවිතේ පළවෙනි පාරට තමයි පැසිව් වොයිස් එකක් කොහොම ඉගෙන ගත්තේ කියලා. හරි. ඒවා තමයි ඉන්න ඕනේ ඒවා. මේවා තමයි අමාරු පාඩම්. අමාරුයි. නමුත් ඔයාලාගේ කියලා තවට A එකක් එනවා සුවර්. C එකක් S එකක් ගන්න වෙච්චර නැහින් නෝන්නේ. හා. Room was arranged. Was arranged කියන හදපු කෙනෙක් නැති හින්දා දැන් අපිට ඒක වැඩක් නෑ. නමුත් මෙන්න මේ was arranged කියන එක මගේ පුතේ. මෙන්න මේ was arranged කියන එක ඇවිල්ලා කාමරේනේ හදලා තියෙන්නේ මෙයා එතකොට කවුද මෙයා ක්‍රියාපදය නේද එහෙනම් මගේ මුතේ අන්න අතන හිස් තැනට එන්න ඕනේ ක්‍රියාපදේ විස්තර කරන පදයක් arrange කරලා තියෙන්නේ කොහොමද කියලා බලන්න ඕනේ නේ කොහොමද කාමරේ arrange කරලා තියෙන්නේ එහෙනම් මොකක්ද එන්න ඕනේ adverb එකක් adverb එක ඇවිල්ලා අකට මොකක් තියෙනකද ly තියෙන එක වචනේ කොච්චර දිග වුණත් වැඩක් නැහැ අපිට ඉස්සරහ කැලලෙන් හදාගත්ත හැකි. ඒ කියන්නේ මොකක්ද? attractive ly. මොකද්ද පුතේ? attractive ly. දෙවෙනි එක බලන්න. I felt a strange. මට දැනුණා අමුතු. අමුතු මොකද්ද දැනලා තියෙන්නේ කියලා අහන්නේ. මේ strange කියන වචනේ දිහා බලන්න. අමුතු හැඟීමක්. strange feeling. අමුතු ස්ථානයක්. strange place. අමුතු පුද්ගලයෙක් strange person ඔය අපි strange වලට පස්සේ දාපු feeling place person feeling place අයින් කරන්න person කියලා කියන්නේ මොකද්ද නාම පදයක්ද ක්‍රියා පදයක්ද නාම පදයක් නේ අනාම පදයක් ඉස්සරහට දාන්න පුළුවන් නම් එතකොට strange කියන මේ person හැම වචනෙම නාම පදයක් නම් නාම පදයක් ඉස්සරහට දාන්න පුළුවන් අය මොකද්ද adjective එකක් ඒ කියන්නේ strange කියන්නේ මොකද්ද adjective එකක් මේ ආවිල්ලා කවුද මගේ පුතේ මෙයා නාම විශේෂණයක් adjective දැන් ඔයාලා දන්නවා කලින් එකේ කතා කරා chat එකට එන්න ඕනේ දැන් උත්තර ටික his තැනට කලින් adjective එකක් නම් තියෙන්නේ his තැනට එන්න ඕනේ මොකද්ද කතා කරමු අන්න හරි noun එකක් ඔය එන්නේ chat එකට හොගන සුපිරි noun එකක් නේ his තැනට කලින් adjective එකක් නම් තියෙන්නේ his තැනට එන මොකද්ද පුතේ noun එකක් මේ set එකේ තියෙන noun එකක් එකයි තියෙන්නේ මොකද්ද අගට io වෙන්නේ කියන්නේ ඒ කියන්නේ attraction අගට io වෙන්නේ attraction මේක බලන්න advertisements are designed to his tala customers are designed ඇයි සරිතින් ආ ඇවිල්ලා තියෙන්නේ එක passive voice මේක advertisement එක හදපු මිනිස්සෙක් ඉන්නවද මං පුතේ නැහැ advertisement එක හදපු කෙනෙක් නැහැ කවුරුත් නැහැ හදපු කෙනෙක් නැත්තම් වර්තමාන කාලේ ලියලා තියෙන එක passive voice කර මෙන්න මෙතන තර්කේ මෙතෙන්ට නෝ උත්තරේ නෙමෙයි මට ඕනේ තර්කේ තර්කේ ඕගොල්ලෝ කලින් ලිව්වා තර්කේ ඕගොල්ලෝ කලින් ලිව්වා chat එකකට හොගාලා එනවා දැන් බලමු දැන්වත් confidence කියන කවුරු හරි ඉන්නවද කියලා මොකක්ද තන 2 වලට පස්සේ එන්න ඕනේ verb present verb එක verb එක මොකක්ද එන්න ඕනේ verb present අන්න හරි මොකක්ද එන්න ඕනේ මගුතේ verb present මොන ආකාරයේද ක්‍රියාපදේන present එන්න ඕනේ නේ එකේ තර්කේ බලන්න කලින් ලියුව එකේ අපි ලිව්වනේ ද රෝඩ් කියලා එකක් ඒ කවුද ප්‍රධාන ක්‍රියාපදේ මේක තමයි මෙතනත් ඒකම තමයි මේකේ ආ ඩිසයින් මේ ඇවිල්ලා කවුද එතකොට මේ ඇවිල්ලා ප්‍රධාන ක්‍රියාපදේ අපි කලින් එකේ ලිව්වනේ ද ප්‍රධාන ක්‍රියාපදේට පස්සේ ක්‍රියාපදයක් දානවා නම් එයා අනුක්‍රියාපදයක් කරන්න ඕනේ 2 වලට පස්සේ එනවා නම් එයා verb එක මොකක් වෙන්න ඕනද
ප්‍රසන්ට් වෙන්න ඕනේ. වර්තමාන කාල ක්‍රියාපදයේ තමයි තියෙන්න ඕනේ. එනම උදේ මෙතෙන්ට එන්නේ verb present එක. present එක මොකක්ද කියලා ඔයගොල්ලෝ දන්නවා. මොකක්ද? attract. සාර්ථකව කොටස් දෙකක් අවසානයි. පැහැදිලි? right. ඔන්න ටික ඉක්මන ගියාම ඊට පස්සේ තියෙන දෙක නම් චුට්ටක් අමාරුයි. ඊළඟ එක විශේෂයෙන් මේ ටිකට අපි යමු. මුලින් ඔතෙන්ටර ගන්න ටික ලියා ගන්නකො. දැන් ඔයගොල්ලෝ ට්‍රැක් එකේ ඉන්නේ. ඉතුරු දෙක අපි චුට්ටක් හරියට කතා කරමු. ඉතුරු දෙක පොඩ්ඩක් අමාරුයි. පළවෙනි දෙක ලේසි. දැන් සාමාන්‍ය වර්ඩ් ක්ලාස් එකක් කරගන්න පුළුවන් කියන ආත්ම විශ්වාසය වට ඇවිල්ලා නැති. හරි සර් මට මේක සෙට් කියලා දැන් තාම. ඊට පස්සේ පොඩ්ඩක් අමාරු එකක් කතා කරමු නේ. अतर चेक्टिवेक्टिवेक्टिवेक्टिवे ly at me adverb වෙන අවස්ථාවක add me adjective වෙන අවස්ථා තියෙනවා ඒවන ගොඩක් වෙලාවට errors වගේ ඉන්නේ මේක ලේසිම ඇවිල්ලා මෙයා ක්‍රියාපදයක් ක්‍රියාපදේ arrange කියන්නේ සකස් කරනවා සකස් කරලා තියෙන්නේ කාමරේ කොයි විදිහටද කියලා විස්තර වෙන එකෙන් ඒ තරමින් ගන්න ලේසි සර් මට මේක පැටලලා ඉවිලා තිබ්බ දැන් හොඳට තේරෙනවා thank you පුතේ first class නියමයි සර් सामान्य සර් මට ගියේ පාර 51 ගියේ පාර 72ක් තිබ්බා. thank you උතේ. හරි. මේ සෙට් එක තමයි ලියනවනේ ඉක්මනට සෙට් එක දාන්න. අපි ඊළඟට යයි. ඊළඟ එක අමාරුයි හැදෙයි. තව කැලි දෙකයි කරන්නේ. දැන් මෙතෙන්ට මේ වෙනකම් අපි 6ක් කරානේ. ඔක්කොම සම්පූර්ණ ඕලෙවල් පේපර් එකේ ඉන්නේ 10යි. එහෙනම් කැලි දෙකකට යනවා. මේ දෙක සුට්ටක් අමාරුයි. ඉස්සරහට පාඩම් කරනවා මගේ උතේ රිපෝටඩ් ස්පීච්, පැසිව් වොයිස් විශේෂයෙන් मैनेजाइट ඉවරයි මා කිතුනා ඉවරයි කියන්නේ අපි යන් තුන්වෙනි එකට තුන්වෙනි එක අමාරුයි මගේ පුතේ හතරවෙනි එක නම් ඔයාලා කරයි තුන අමාරුයි මේ කතා කරපු තරක නෙමේ තියෙන්නේ ඔන්න අපි යනවා ඒකට හොඳේ පොඩ්ඩක් විතර කේස් පැසිව් වොයිස් තුන්ටක් ඕනේ වෙනවා තුන්වෙනි එක හදාගන්න අහගන්න තුන්වෙනි එකට යන් මොකද තියෙන්නේ එකක් excite ඊට පස්සේ excited ඊට පස්සේ exciting ඊට පස්සේ excitement excite excited exciting excitement කියලා තියෙනවා මේක තියෙනවා මගේ පුතේ හසිර was very istana about his ප්‍රොමෝෂන් කියලා මේක දෙවෙනියට කියලා දුන්නා නම් හොඳයි දෙවෙනියට මේක පැසිව් වොයිස් එක විනාඩියක් කියලා
ලේසියෙන් මුලින් කරලේ නැත්තම් මම ඒවි පොඩ අමාරු කරලියම් මේ ප්‍රශ්නේ නැත්තම් මේ පළවෙනියටම ඕකේ කියලා දුන්නොත් එහෙම අමාරු වෙනවා ඕක පැසිව් වොයිස් එකක් එක්ක යන හින්දා මම දෙවෙනියට කියලා දෙන්නම් පළවෙනි එක ලියාගම මෙන්න මේ මේක ලේසි ඒවි ෂුට් අමාරු කරලේ in a කියලා හිස් තැනක් එනවා ඊට පස්සේ කියනවා මම උදේ ප්‍රමාවක් දාලා he dropped her glass මේක ලේසි b කියලා දාලා අපි අරගෙන ලියාගම් b කිව්වට මම මේකේ 100 එකක් කියලා දෙනවා මොකද මේ උත්තරේ අමාරු හින්දා මේක හරියට අහන් හිටියත් සමහර වෙලාවට වැඩේ අමාරු වෙන්න පුළුවන් මේවා මම පුතේ නිකන් අර මාකින් ස්කීම් එකක් දිහා බලලා ගොඩදා ගන්න පුළුවන් ඒවා නෙමෙයි ඒකයි මම මේ ආයෙ ආයෙ කියන්නේ මාකින් ස්කීම් එකක් දිහා බලපු පළමු පමණින් මේක ගොඩදා ගන්න අමාරුයි සාමාන්‍යයෙන් සැලකිය යුතු දැනුමක් දැනුම් පරාසයක් තියෙනවනේ මේ වගේ එකක් කරගන්න නම් about his promotion හරි ඔයාලට පළවෙනි දෙක තේරුණානේ නේද පළවෙනි දෙක හරි මේකේ තියෙන තර්කේවා නෙමෙයි මෙතන තියෙන අලුත්ම තර්ක ටිකක් ඉතින් හොඳට අහගන්න දැන් නම් ලියන්න එපා ලියන්න යන්න එපා හරි මේ වචන ටිකෙන් තියෙන පොඩි වචන මොකක්ද excite excite කියන්නේ මගේ පුතේ තැති ගන්නවා එහෙම නැත්නම් එක පාට බය වෙනවා එහෙම නැත්නම් අර අපි නිකන් පුදුම වෙලා යනවා වගේ කියන්නේ අන්න එහෙම අර්ථයක් තියෙන පොඩි වචන නම් දැන් ඔයගොල්ලෝ වර්ඩ් ක්ලාස් එක දන්නවා අය මම ඔතෙන් කියන්න ඕනේ නැහැ මේක ක්‍රියාපදයක් මොන જાති ක්‍රියාපදයක්ද වර්තමාන කාල ක්‍රියාපදයක් අගට ed අවුතෙන් හිතන්න දෙයක් නැහැ අගට ed එන හැම එකම ඇවිල්ලා ක්‍රියාපද මොන ක්‍රියාපදද අතීත කාල ක්‍රියාපද අගට ing ing එනවා නම් මගේ මුතේ එයා ක්‍රියාපදයක් අපි අගට ing එන ක්‍රියාපද වලට පොදු වෙන නමක් කියනවා past participle නෙමෙයි මගේ පුතේ present participle කියලා past participle නෙමෙයි මගේ පුතේ මොකද්ද present participle කියලා අද නම් එහෙම present participle කියන වචනේ හොඳට මතක තියාගන්න present participle කියන්නේ ing එකට පැහැදිලිද ඊට පස්සේ මෙන්න මේක මෙයාව අපිට අදහම් වෙන්නේ පළවෙනි පාඩට ගිය මාසයේ තියරි පාසයේ උපුටාට මතක ඇති අපි වර්ඩ් ක්ලාසස් 16ක් කරා සම්පූර්ණ පාඩම් තොගයක් කරා වර්ඩ් ක්ලාසස් ඒකෙදි මේක හම්බුණා ඇඩ්වර්ටයිස් කියන්නේ දැන් මේ පළ කරනවා වර්තමාන කාල ක්‍රියාපදේ අගට MENT ආවට පස්සේ ඇඩ්වර්ටයිස්මන්ට් කියන්නේ දැන් බීම ඒක ක්‍රියාපදේ නාම පදයක් වෙනවා නවුන් කියන්නේ එතකොට MENT කියන්නේ එතකොට නවුන් එකක් පැහැදිලිද හරි දැන් පළවෙනි එක බලන්න in her history she dropped her glass දැන් මුකුල් ලියන්න යන්න එපා මේකේ මගේ පුතේ ඇත්තටම ලියන්න මහ ලොකු දෙයක් නෑ එකම දේ වාට මේ චූටි හිස්තර දාගන්න හෙන තල්ක ටිකක් කොළුවේ තියෙනවා නම් මේකයි වැඩේ her මේ මෙතන කමාවෙන් පස්සේ ඇත්තටම මුකුත් වැඩක් නෑ මේක අපිට ඕන වචන මෙයා විතරයි her බලන්න her කියන්නේ ඇයගේ her handbag ඇයගේ handbag එක her school ඇයගේ ඉස්කෝලේ පාසල her parents ඇයගේ දෙමව්පියෝ මේ ඔක්කොම කවුද පුතේ මේ ඔක්කොම ඇවිල්ලා නාමපදනේ handbag එක කියන්නේ නාමපදයක් පාසල කියන්නේ නාමපදයක් දෙමව්පියෝ කියන්නේ නාමපදයක් her කියන එකට පිටිපස්සේ නාමපදයක් කියන්න පුළුවන් නම් her කියන්නේ කවුද එතකොට adjective එකක් මෙන්න මෙහෙමයි මේ word classes ගන්න නාම විශේෂණයක් නාම විශේෂණයකට පස්සේ තමයි මේ නාමපදේ නේ ආහෙනම් අපි දැන් her කියන එකේ එක දන්නවා කවුද her කියන්නේ මගේ පුතේ නාම විශේෂණයක් දැන් ඕගොල්ලෝ මේ තර්ක තුන්වෙනි පාරට මේ කතා කරන්නේ මොකද්ද his tend කලින් adjective එකක් තියෙනවා නම් his tend එන්න ඕනේ මොකද්ද නාමපදයක් අන්න හරි නාමපද එක ඒකේ උත්තරය ගන්න ලේසි ඒකයි මම කිව්වේ මේ සෙට් එකේ ක්‍රියාපද තුනක් තිබ්බට නාමපද තියෙන කීයද එකයි එහෙනම් ඉතින් අපි බලන්න දෙයක් නැහැ අගට MENT කියන එක තමයි උත්තරේ මොකක්ද උත්තරේ excitement excitement පළවෙනි එක ගොඩනේ ගොඩනේද කොල්ලෝ කෙල්ලෝ හරි දැන් ලියන්න එපා නිදිමත එනන් ඉන්නේ ඇස් ටික පොඩ්ඩක් අහලා අහලා හරි දැන් හොඳට අහන් ඉන්නේ දැන් වැඩේ තේරෙන්න
නැති සම්භාවිතාව 50ක් විතර තියෙනවා පරිණාමයේ නැත්තම් කියලා එක මම මේ හදා ගන්න යනවා හොඳට හරි හොඳේ මේකයි කතාව හසිර was histanak about his promotion හසිර ටිකක් බයෙන්ලු ඉන්නේ එහෙම නැත්නම් ටිකක් තැති අරගෙනලු ඉන්නේ එයාගේ ප්‍රොමෝෂන් එක එහෙම නැත්නම් මොකක් ගැනද උසස් වීම ගැන මෙච්චරයි ඔයාලට බලන්න තියෙන්නේ හොඳට අහගන්න හොඳට අහගන්න ආයෙ ආයෙ කියනවා හොඳට අහගන්න මෙහෙම මේ ක්‍රියාපදයේ තැති ගන්නවා කියන මිනිස්සේ ඉන්නවද නැද්ද ඒක මට මුලින් කියන්න මේ ක්‍රියාපදයේ කරන කෙනෙක් එහෙම නැත්නම් ක්‍රියාවට ලක් වෙන කෙනෙක් ඉන්නවද නැද්ද ඉන්නවා කවුද මේ කවුද හසිර ඒ කියන්නේ මගේ පුතේ කතෘ කෙනෙක් ඉන්නවා කතෘ කෙනෙක් ඉන්නේවට මේ ඇවිල්ලා ඇත්තටම වර්ඩ් ක්ලාස් එකේ පැසිව් වොයිස් ඇක්ටිව් වොයිස් එකක් මේකේ ඔයා මතක තියාගන්න ඕනේ වෙන්නේ මෙච්චරයි කතෘ කෙනෙක් ඉන්නවා නම් අය කියන්න කතෘ කෙනෙක් ඉන්නවා නම් was verb වලට තියෙනවා නම් එහෙම නැත්නම් was were am is මොන මගුලක් හරි තියෙනවා නම් කතෘ කෙනෙක් ඉඳලා sure and short උත්තරේ ing මොකක්ද ආයන කතෘ කෙනෙක් ඉන්නවා නම් කරන කෙනෙක් ඉන්නවා නම් was were නම් තියෙන්නේ am is was were will be ඔය වචන හයෙන් කැමති එකක් තියෙනවා නම් කතෘ කෙනෙක් ඉන්නවා නම් sure and short උත්තරේ ing එහෙනම් උත්තරේ මොකක්ද exciting මේක හොඳට අහගෙන මේක කියන්නේ පදෙම දැන් ලියන්නවා දැන් ඔන්න මම ඔක මාරු කරනවා මේ වාක්‍යය මම දැන් මාරු කරලා ලියන්නයි යන්නේ හොඳට අහගන්න හොඳේ එක එකව ලියන්න එපා කියන්නේ කතෘ කෙනෙක් ඉන්නවා නම් ඒ කියන්නේ ක්‍රියාව කරන මිනිහෙක් ඉන්නවා නම් ෂුවර් ඇන්සර් මොකක්ද උත්තරේ ing ඕකම රිවර්ස් එකට හදන්න ප්‍රොමෝෂන් මම ඉස්සරහට ගන්නවා පුතේ ප්‍රොමෝෂන් was is then up by hasira ekama wakya ekama sinhala deeluma hasira eyaage usaswima gana bayen innawa usaswima gana bayen innawa hasira visin kohen giya wakya dekenma kiyawenne ekama de neida dan oya balannone mechchara metana apita dannone bayen innawane bayen inna kenada issaraha inne ප්‍රොමෝෂන් එක බයෙන් ඉන්නේ නැහැනේ හසිර ගාවට යන හසිර තමයි ප්‍රොමෝෂන් එක ගාවට එන්න බයෙන් ඉන්නේ කතෘ කොහෙද ඉන්නේ කතෘ ඉන්නේ මෙන්න මෙහි ආ කතෘ ඉස්සරහා ඉන්නවා නම් හිස්තැනට ඒකට අපි කියන්නේ මගේ පුතේ ඇක්ටිව් වොයිස් එකක් කියලා කතෘ කාරකයි කියලා කතෘ වෙන ඩොටේ නම් ඉන්නේ කරන කෙනෙක් නැත්නම් ඒ කියන්නේ මෙතන කතෘ කෙනෙක් නැහැ මේක කතෘ කෙනෙක් හිටියා කතෘ කෙනෙක් නැත්නම් මාගුතේ එකට කියන්නේ පැසිව් වොයිස් කියලා. මෙන්න මේකයි තර්කේ. මොකද්ද තර්කේ? කරන කෙනෙක් ඉඳලා am is a was a will be තියනවා නම් sure and short උත්තරේ ing. කතෘ කෙනෙක් නැත්නම් කරන කෙනෙක් නැත්නම් am is a was a will be තුනෙන් හයෙන් කවුරු හරි හිටියොත් මෙතන ඉන්න ක්‍රියාපදේ past participle වෙනවා. මේ සෙට් එකේකවද past participle සර් අකට ඉදී නම් එයා past වෙන්නත් පුළුවන් past participle වෙන්නත් පුළුවන් ඔය දෙකෙන් කවුරු හරි වෙන්න පුළුවන් එහෙනම් උත්තරය ඇවිල්ලා excited passive voice නම් උත්තරේ ඔකේ excited හරිද ඔන්න ඕක ලියාගමු මෙන්න මේ දෙකේ උත්තර දෙක ආපු හැටි මම short note එකක් විදිහට ඊළඟට board එකේ දාන්නම් ඔන්න ඒක ලියාගමු उत्तर आप भयने पा
හරිද? තව ඩයලොග්ස් සෙසස් කරමු. කරමු පුතේ. ඉස්සරහට කරනවා ඔතේ ඒක බලන්න එපා. අයිසයි ගෲප් ලින්ක් එක දාන්නකෝ. ක්ලාස් එක නියමයි. Thank you. මේ ටික තමයි ඊනවද පුතේ කින්නවන් චැට් එකේ දාන්නම ෂෝට් නෝට් එකේ දැන්. එකෙන් පස්සේ තව එක පොයින්ට් එකක්. මේ නිදි මරාගෙන හිටියා වගේ තව සුට්ටක් අල්ලන් ඉන්න. අලුත් දෙයක් වැඩක් කොට දාගන්න පුළුවන් නම් හරි. Good morning sir. Ah good morning පුතේ. ලොලයි හයි. මේ වෙලාවේ මෙච්චර සෙට් එකක් අතහරින් ඉන්නවා කියන්නේ සා ගැන මා සතුටුයි ඈ. සර් නිදි මරවට පාඩු නැහැ. සුප්‍රියට දේවා. Thank you. හරි. මේක තාම කවුරුත් ලියනවද? නෑ නේද? අපි මේකේ උත්තරය ආපු හැටි මේකේ උත්තරය ආපු හැටි දැන් ෂෝට් නෝට් එකක් ලියන්නයි යන්නේ. ඒ කියන්නේ මේක නිකන් උත්තර දාගෙන වැඩ නැහැ. පස්සේ බැලුවට තේරෙන්නේ නැහැ. මොකද අපි ෂෝට් නෝට් එකක් ලියනවා. උත්තරේ කොහොමද ආවේ කියලා. හරි. ඉවරයිනේ මං හිතන්නේ ඉවරයි. අනිත් අය පාල සෙට් එක ලියනවා නම් මම මෙතනින් බකන්නම්. පාල තාම ලියන පොතේ ඉන්නවා. එයාට අවශ්‍යයි. හරි. මෙන්න මේකයි තර්කය. මේකත් මතලා ඕන එකේ විතරක් තියාගෙන මොනවන්ද ෂෝට් නෝට් එක ලියන්න යන්නේ. තර්කය මේක. හොඳට අහගන්න ඈ. කිස්තැනට කලින් මාත් එක ලියමෙට කතුරු කෙනෙක් ඉඳලා. මොකද්ද? කිස්තැනට කලින් කතුරු කෙනෙක් ඉඳලා ඊට පස්සේ මෙන්න මේ වචන තියනවා නේද? Am is are helping verb කියලා කියන්නේ අපි was were එහෙම නැත්නම් will be. මේ හයෙන් එක්කෙනෙක් ඉන්නවා නම් ඉස්සරහට කතුරු කෙනෙක් ඉඳලා චුවර් එකට ක්‍රියාපදේ ing එක තමයි උත්තරේ. ing එකට අපි කියනවා මොකක් කියලාද? present participle කියලා. present participle කියලා. ඔය ඇවිල්ලා එතකොට මොකද්ද පුතේ? පළවෙනි තර්කය. මේ මොකද්ද? පළවෙනි තර්කය. දෙවෙනි තර්කේ මම ඔතන මෙහා පැත්තේ ලියන්න. දෙවෙනි එකේ එකම කතන්දරය ඔතන වෙනස් වෙන්නේ ඉස්සරහ කතරු හි කියන්නේ අරකේ. මේකේ කතරු නැහැ. කතරු කියන්නේ කරන මනුස්සයෙක් නැහැ ඒකේ. එච්චර. කරන මනුස්සයෙක් නැතුව am is are තුන ඇවිල්ලා am is are was ව අර ටිකම තමයි. will be කියන helping verb අවුත්. ඒ කියන්නේ ඉස්සරහ කරන මනුස්සයෙක් නැතුව ඔන්න සෙට් එක අවුත් එහෙම. sure and shot උත්තරේ වෙන්නේ ක්‍රියාපදේ past participle එක. past participle ඔන්න ඔය දෙක තමයි තර්ක දෙක. මේ දෙක තමයි ඒවා පැහැදිලිව ලියාගෙන highlight කරගෙන ඔය පාඩම් කරන තැනක හරි ගහගත්ත. ගහගත්තට කිසි පාඩුවක් වෙන්නේ නැහැ. මෙන්න මේ තර්ක දෙක වගේ ඔළුවේ තියනවා නම් ඔලර් පේපරේ සෑල කිය යුතු ලකුණු ප්‍රමාණයක් passive voice හා recorded speech ප්‍රශ්න වලදී ගත්ත හැකියි. ඔය ටෙන්සස් වලම ගත්ත ෂෝට් නෝට් එකක් වගේ එකක්. පැහැදිලිද? සර් මාක්ස් ඇති වෙනවා ගැප් ෆිලින් ප්‍රශ්න වලදී ඒක අරගෙන කරමු. හරි. හරි උත්තේ කරමු. will වල තියෙන්නේ නැහැ පුතේ. will වලදී සාමාන්‍ය ක්‍රියාපදේ එන්නේ වර්තමාන කාලේ. පුතේ will be වුණොත් තමයි ඔය ing passive voice කතන්දර වෙන්නේ. be කියන්නේ අනිවාර්යෙන්ම ඕනේ. will විතරක් තිබ්බට වැඩක් නැහැ. හරිද? ඉවරද? ඔව් එක් මන්ට ලියාගමු අපි අන්තිම ප්‍රශ්නට යන්න. හරිද? රයිට්. මේක තමයි ලියන මඟ පුතේ ඉන්නවා නේද? ඒක සෙට් එකේ ගන්න උඩ කැල දෙක. මේ දෙක නම් මගේ පුතාලා highlight කරගත්තත් කමක් නැහැ.
විමාශා සර් හොඳට තේරුණා නැහැ කිව්වේ. හරිද? ඔන්න එහෙනම් අපි අපේ අන්තිම වැඩේට යනවා හොඳේ. ඒක තමයි ලියන කවුරුත් නැහැ නේ. හරි සුපිරි. ඔන්න මං හිතාලා අන්තිම වැඩේ. වර්ඩ් ක්ලාසස් දැන් ඔක්කොම තර්ක ගොඩක් ආවෑ. තුන්වෙනි එකේ තමයි ඇත්තම කතාව ගත්තොත් හොඳම තර්ක තියෙන්නේ. පැසිව් වොයිස් උත් තියෙනවා, වර්ඩ් ක්ලාසස් තියෙනවා, ඔක්කොම තියෙනවා මික්ස් එකක් වගේ. රයිට්. ඔන්න යනවා ඊළඟට. අනේ සර් වර්ෂන් ගෲප් එකේ දාන්න දෙන්න පුතේ. ඔන්න මම අන්තිම පාඩම වර්ෂන් ගෲප් එකේ දාන්න ඇඩ්‍රස් එකට ඇඩ් වෙන්නේ. ඔන්න chat එකේ තියෙනවා. අන්තිම එක මේ වගේ ප්‍රශ්න අමාරුයි වගේ පොඩ්ඩක් උඩින් ඉතින් උඩින් අල්ලන් ඉන්න ඕනේ. ඔය ආත්ම ලේසියව කරලා වැඩක් නැහැ නේ ඕලෙවල් අහන්න තියෙන්නේ. තෝරි ප්‍රශ්න. ඔන්න අපි යනවා අන්තිම එකට. දැන් මං හිතන්නේ මේ අන්තිම එකේ උත්තර ටික ඔයගොල්ලන්ට දාන්න පුළුවන් කියලා මගේ නම් මතේ. බලන්න හොඳේ. ඔන්න තියෙනවා වචන ටික. එක direct direct director direction directive direct director direction directive පළවෙනි එක he is the provincial istana of education of education දෙක we looked at the map අපි map එක දිහා බලවලු to find the correct hispana ඔන්න ඔය දෙක තියෙනවා. පැහැදිලිද? We looked at the map to find hispana. ඔන්න ඔය. Right. Word class එක දාන්න. Direct කියද්දි මම හිතේ මේක නාම පදයක් ක්‍රියාපදයක් කියන දෙකටම ගන්න පුළුවන්. Direct කියන එකේ එක තේරුමක් තියෙනවා මඟ පෙන්වනවා කියලා. අනිත් එක direct කියන්නේ දිශාව. එතකොට මේකේ නාම පද ස්වරූපයක් තියෙනවා. තව ක්‍රියාපදේ අපි කලින් මේ කතා කරා වගේ වර්තමාන කාල ස්වරූපයක් තියෙනවා. මේක ඔයගොල්ලෝ දන්නවා. මට චැට් එකේ උදා අපි පළවෙනිම උදාහරණය කතා කරා අගට ER OR න මොකක් කියලාද කතා කරේ? සුපිරි. නාම පදයක් පුද්ගල නාම පදයක් මේ දෙකම ඕගොල්ලෝ දන්නවා. කලින් ඒව කරා. කලින් ඒව මතකෙන් කියන්න පුළුවන්. direction ION සුපිරි නියමයි පුතේ. මෙයා නාම පදයක්. ඊට පස්සේ IVE අන්න හරි නියමයි. adjective නාම විශේෂණයක් මේ. adjective නාම විශේෂණය. පළවෙනි ගමන් he is the histana of education. ඔහු තමයි ලොමෙන්න මේකේ කවුද කියලා දාන්න තියෙනවා. ඕකේ histanaට එන තර්කය ඕක කියෙව්වත් නිකන් උත්තරේ දාන්න පුළුවන්. නමුත් අපි තර්ක වැඩිපුර ඉගෙන ගන්න නැහැ. ඒ හින්දා එකක් කියන්නම්. එක තර්කයක්. මේකට උත්තරේ තර්ක දෙකක් වෙනවා.
වැඩිපුර තර්ක ඉගෙන ගන්න ඊළඟ ප්‍රශ්නේ කොට දාගන්න හරි ලේසි. හරිද? එක තර්කයක් තමයි මම උදේ මෙන්න මේ අකුරු දෙක. මොකක්ද? AL. AL කියුවේ මොකක්ද මම උදේ? අගට AL තියෙනවා නම් හොඳට මතක තියාගන්න මෙයා adjective එක. හරිද? AL තියෙනවා නම් adjective. දැන් ඕගොල්ලෝ දන්නවා ඉස්සරහට adjective වෙන්න නම් පිටිපස්සට මොකක්ද එන්නේ කියලා. නම් නේද? ඔනේ එක තර්කයක් මම ලියන හොඳේ. AL නම් එයා ඇවිල්ලා adjective. එහෙනම් පිටිපස්සට එන්න ඕනේ. නම් ඔය එකක් හැබැයි මේ ඇවිල්ලා එක තර්කයක් is just one instance. හරිද? දෙවනි තර්කය. මේක බලන්න off වලට පස්සේ education. අගට මොකද්ද තියෙන්නේ? ION ION කියන්නේ මොකද්ද? noun එක. මේකයි දෙවෙනි තර්කය. off එකක එක පැත්තක noun එකක් තියනවා නම් මගේ පුතේ අනිත් පැත්තට එන්නත් ඕනේ noun එකක්. ඔන්න දෙවෙනි තර්කයට අපි යනවා. off කියන පදෙයිද එක පැත්තක නාම පදයක් තිබ්බොත් අනිත් පැත්තට එන්නත් ඕනේ නාම පදයක්. කොහෙන් ගියත් එකම තර්කය තමයි ඇවිල්ලා තියෙන්නේ. නමුත් තර්කය යාවෝ උත්තරය ආපෝ තර්ක දෙකක් නේ තියෙන්නේ. ඒක තමයි මට පුතාලට කියලා දෙන්න ඕන. මෙතන උත්තරය ගන්න එක හෙන ලේසි. නමුත් තර්ක දෙක පොඩ දාගන්න ඒක ඔළුවේ තියෙනවා. ඉස්සරහ ඇජෙක්ටිව් නම් පිටිපස්සේ නවුන්. ඔෆ් එකකට එක පැත්තක නවුන් නම් අනිත් වෙලාවට ගොඩක් පැත්තට එන්නේ නවුන්ම තමයි. ඔන්න තර්ක දෙක. කොහෙන් ගියත් ඉතින් මෙතෙන්ට එන්නේ නවුන් එකක් කියලා නම් මේ කියන්නේ නේ. ඉස්සරහ ඇජෙක්ටිව් නම් නවුන්ලු පිටිපස්සේ ඔෆ් එකකට පිටිපස්සේ නවුන් නම් ඒත් නවුන්ලු. කොහෙන් ගියත් නවුන් නේ. හැබැයි අවුලක් තියෙනවා නාම පද තුනක් තියෙනවා. ඔය තුනේ මොකක්ද එනවා ඇත්තේ කියන එක තමයි බලන්න ඕනේ. දැන් ඔයා බලන්න ඕනේ මුලින්ම මේ වගේ නාම පද ස්වරූප තුනක් හොයාගන්න තියෙද්දි මුලින්ම ඔයා බලන්න ඕනේ මේ වාක්‍ය ඇතුළ කොයි හරි පුද්ගලයෙක් ගැන කියවෙනවද කියලා. මොකද පුද්ගල නාම තියෙනවා නම් ඒගොල්ලෝ මුලින් අයින් කරන් ඉන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මෙයා උත්තරයක් එනවද කියලා බලන්න ඕනේ. එහෙම නැත්නම් මේ දෙන්නගෙන් එකෙක් උත්තරය කියලා අපිට ගන්න හැකියි. දැන් බලන්න He is the provincial istanak of education. මෙන්න ඉන්නවා. නා උත්තරේට එන world classes එක නාම පදයක් කියලා දන්නවා. දැන් කවුද ඉන්නේ? පුද්ගලයා ඉන්නවා. පුද්ගලයා ඉන්නවා නම් මම මුතේ පුද්ගල නාම. ඒ කියන්නේ මොකද්ද? Director. අගට ඕවාරේ. Director. මුලින්ම අපි හොයන්න ඕනේ histanට එන්නේ මොකද්ද කියලා. එක පාට අපිට දාන්න බෑ director කියලා. මොකද histan පුද්ගලයා කියන්නේ කියලා වෙනතනක් වෙන වර්ඩ් ක්ලාස් එකක් උත්තර වෙන්න පුළුවන් ඇඩ්ජෙක්ටිව් එකක් උත්තරයක් වෙන්න පුළුවන්. හරිද? නාම පදයක් වෙන්න ඕන කියලා නැහැ. මුලින් බලන්න ඕනේ ආ නවුන් එකක් එන්නේ. ආ ඊට පස්සේ බලන්න ඕනේ පුද්ගලයෙක් ගැන විස්තර වෙන්න කියලා. පළවෙනි එක හරයි. We look at the map to find the histanak correct. මෙන්න මේ තර්කය බලන්න. 2 වලට පස්සේ find තියෙන්නේ. 2 වලට පස්සේ මොකක් දෙනවා කියලා අද ඉගෙන ගත්තේ. වර්තමාන කාල ක්‍රියාපදේ. ඒ කියන්නේ 2 වලට පස්සේ find තියෙනවා නම් ඒක තමයි මේ තර්කයෙන් එතනින් එවිලා තියෙන්නේ. දැන් අපිට ඒක වැඩක් නෑ. අපිට ඕනේ මේක. මේක බලන්න correct. හරි. නේ. correct path. හරි පාත. හරි මාර්ගය. correct way. හරි ක්‍රමය. correct uniform. හරි නිල ඇඳුම. ක්‍රමය පාර නිල ඇඳුම. මේ ඔක්කොම කවුද? නාම පද. ඒ කියන්නේ correct කියන එක පිටිපස්සට නාම පදයක් දාගන්න පුළුවන්. එහෙනම් correct කියන්නේ මොකක්ද පුතේ? correct කියන්නේ adjective එක. කොන්නමයි word class එක ගලපන්න හොඳේ. correct කියන්නේ නාම විශේෂණයක් ඒ කියන්නේ. word class එක එක පාට එන්න නැත්නම් ඒකත් එක්ක නාම පද දාලා බලන්න. එතකොට set වෙනවා තමයි. correct කියන්නේ adjective එකක් නම්. correct කියන්නේ adjective එකක් නම්. එයාට පිටිපස්සෙන් ඉන්නවනේ කවුද? නාම පදයක් නවුන් එකක් නේ. දැන් ආය බලන්නකො මෙයාව දැම්මා. මේ දෙන්නගෙන් එක්කෙනෙක් තමයි එන්න ඕන. සෝරි ඩිරෙක්ට් කන්නේ දැම්මේ. මෙයාව දැම්මා. මේ දෙන්න එක්කෙනෙක් තමයි එන්න ඕන. we looked at the map. අපි මැප් එක දිහා බලලා to find the correct histana. දැන් බලන්න අපිට මෙතන නිත්‍ය නාම පදයක් තියෙනවා. ඒ කියන්නේ තෝරා ගැනීම දෙක තුනක් නැතුව තනි එක්කෙනෙක් ඉන්නද බලන්න. මේක තෝරා ගැනීම දෙකක් තියෙනවා. ඒ වගේ අයව ගන්න ගන්න උත්තරක් නැත්තම්.
නාමපදයකුත් වෙනවා ක්‍රියාපදයකුත් වෙනවා ඒ වගේ ඒවා ගන්න ගන්න උත්තර නැත්තම් මේක නිත්‍ය නාමපදයක් තියෙන කවුද නිත්‍ය නාමපදේ නවුන් එකක් විතරයි මෙයාගේ තව ෆෝම් එකක් තියෙනවද නැහැ එහෙනම් සාමාන්‍යයෙන් තෝරා ගැනීම තියෙද්දි මම උදේ නිත්‍ය නාමපද තියලා ඒගොල්ලෝ නැති වුණොත් විතරයි අර ඩබල් වගේ තියෙනවා ගන්න ඩිරෙක්ෂන් නැත්තම් උත්තරේ මොකද්ද ඩිරෙක්ට් හැබැයි ඩිරෙක්ෂන් කියලා එකක් තියෙනවා ඒක නිත්‍ය නාමපදයක් මේ වගේ ඩබල් නැහැ එකයි තියෙන්නේ එහෙනම් ඒකයි උත්තරේ ගන්න වෙලාවට අපි මැප් එක දිහා බලවලු හරි දිශානතිය සොයා ගැනීමට හරි දිශානතිය සොයා ගැනීමට පැහැදිලිද රයිට් ඔන්න ඔහොමයි එන්නේ පැහැදිලිද මලුතේ රයිට් තියාගෙන බලන්න තව එකපාරක් චැට් එකට ගෲප් ලින්ක් දාන්න මේ දාන්න ඔන්න YouTube link එකක් තෝරන්න දාන්න මම මැදදී ආවොත් එක්ක යන විදිහට එහෙම මුල් ටික නැතු බලන්න රයිට් මේ ටික ඉවරද මගේ පුතේ දැන් අපි පොඩ්ඩක් විනාඩියක් කරා පොඩි ඩිස්කෂන් පාර්ට් එකක් යන හරි ඉවරයිද හරි පෑන් ටික පැත්තකින් තියන්න විනාඩි 3ක් වගේ ගන්න මම මහ වෙලාවක් ගන්න ඔයා දැන් මතක් කරගෙන යන්න ඕනේ මොනවද කියලා හතන්දරේ හොඳේ කැමති අයට කතා කරන්න පුළුවන් මාත් එක්ක ඩිස්කෂන් එකක් යන්න හරි ඩිරෙක්ට් කියන්නේ මම උත්තේ දිශාව කියන එකෙන් ගන්නත් පුළුවන් ඒ කියන්නේ ඕන නැහැ කියන්නේ සාමාන්‍යයෙන් ඉතින් බර්ඩ් පාස් තමයි හරිද හරි අපි මුලින් ඉඳන් කරපු ටික ඔන්න අහගන්න මුලින් ඉඳන් කරේ මොකද්ද මුලින්ම ආවා inform information informative සහ informer දැන් මතකෙන් කියන්න බලන්න එපා මතකෙන් කියන්න මොකද්ද inform කියලා කිව්වේ word class එක verb අන්න හරි මොකද්ද පුතේ verb එක present නේ හරි verb present info information අගට io එන්නවද now super i informative අගට ive adjective අගට eror එනවා නම් පුතේ now උත්තර නාම මේ set එක මාරු නියමයි දෙවෙනි එකෙත් අපි කතා කරේ ඔහොම ටිකක් උන් තමයි හැබැයි වැඩිපුර කෙනෙක් ආවා අගට ly කියලා ly ආව මොකද වෙන්නේ ive ion ly තියෙන පොඩි වචන නම් අපි ගොඩක් වෙලාවට ගන්න එක්ක නවුන් එකක් එක්ක verb present එකක් කියලා ගොඩක් වෙලාවට මේක ගාව verb present. තුන්වෙනි එක තමයි කතන්දරේ උනේ නේ. excited queue එකේ word class එක මොකද්ද? verb present. excited verb past වෙනත් පුළුවන් එහෙම නැත්නම් past participle. past participle වෙනත් පුළුවන්. ඇයි ඒව දෙකටම වෙන්න පුළුවන් excited? ed වලින් අවසන්යි. අපිට ed තියෙන හින්දා ed තියෙන ගොඩක් ඒවා ක්‍රියාපදයේ අතීත කාලය past participle එක දෙකම එකයි. exciting verb ing ing වලට මොකද මුතේ අපි තනි කියපු නම present participle. so excitement අකට ment එනවනම් noun එක. ඒකට ment වෙන තව උදාහරණයක් කියන්න. දැන්වීම advertisement ගන්න හරි ඒක ment අයින් කරාට පස්සේ advertise කියන්නේ එතකොට noun advertise කියන්නේ verb present එක අකට ment දැම්මට පස්සේ noun එකක් එනවා සුපිරි ඒක අපි කතා කරා මගේ පුතේ ඉස්සරහට කතෘ කෙනෙක් ඉඳලා am is a was were will be තියෙනවා නම් ෂුවර් එකට උත්තරේ වෙන්න ඕනේ මොකද්ද verb ing verb ඉස්සරහට කතෘ කෙනෙක් නැතුව අර සෙට් එක තිබ්බොත් උත්තරේ වෙන්න ඕනේ verb past participle ඉස්සරහට කතෘ කෙනෙක් ඉන්නවා නම් අපි ඒකට මොන voice එක කියලාද කිව්වේ active කතෘ කෙනෙක් නැත්නම් ඒකට මොන voice එක කියලාද කිව්වේ passive voice සුපිරි අපි ඔය tenses ඉදිරියත් ඉගෙන ගන්නවා හොඳේ am is was ing එන්නේ present continuous වල continuous වල present continuous past continuous future continuous am is was will be එක past participle වෙන්නේ simple present tense simple past tense simple future tense වල passive වල හරියට ගත්තොත් ඔය දැන් ඕගොල්ලෝ අර අපි කලින්ගේ short note එක ලිව්වනේ ඔය tenses 6ක note එකක්
හරි ඊට පස්සේ 2 වලට පස්සේ ක්‍රියාපදයක් එනවනම් කොහොම ඉන්නවද verb වෙනවද වර්තමාන කාල ක්‍රියාපදයක් එනවනේ මේක අපි කතා කරා අගට er over io එන්නේ ටිකම තමයි හැබැයි al නම් මොකද verb class එක adjective ඒක ඇවිල්ලා මෙතන ආපු එකක් නෙමෙයි හැබැයි මෙතනින් අපි ඉගෙන ගත්ත එකක් නේ adjective එක පිටිපස්සට මොකද පුතේ එන්නේ noun එකක් ඉස්සරහට සාමාන්‍යයෙන් එන්නේ මොකද off එකක් තියෙනවනේ අන්න හරි එතින් off එක දෙපැත්ත තියෙනවනේ මොකද්ද noun දෙකක් ඒ කියන්නේ එක පැත්තක noun නැඳුනොත් අනිත් පැත්තට එන්නත් ඕනේ noun එකක්ම තමයි සුපිරි ඊට පස්සේ සාමාන්‍යයෙන් අපිට word class එකක් හොයාගන්න බැරි නම් අපි ඒක ලියලා බලන්න ඕනේ correct way correct path අන්න ඒ වගේ කලින් එකේ අපි ලියලා ගත්තේ මොකද her ඇගේ handbag ගන්න ඒ වගේ වයදී handbag එක කියන්නේ නාම පදයක් එහෙනම් මෙයා ඉස්සරහට එන්න ඕනේ adjective එක එහෙනම් her කියන එක adjective එකක් වෙන්න ගන්න එහෙමයි ගන්නවද word classes මෙයා අගට දීලා නැත්තම් right හරි අදට ගත්ත short note එක මොනද short note එක කියන්නේ තියෙන පොඩිම වචන නම් ගොඩක් වෙලාවට ඒක මොකක්ද උනේ वचन देखे उत्तर उत्तर उदे मगतना මේ බෑග් එක හරහා නිදි මාරුකට ඇත්තටම වැඩක් වෙන්නේ නැති කියලා ගණන් කරලා තියලා නෑ මම මහන්සි ඇති ස්ට්‍රෙස් ඇති පුළුවන් නම් කට්ටියත් එක්ක හැමෝම ගෲප් එකේ ඉන්නවනේ ගෲප් එකට ඇඩ් වෙච්ච නැති අය මම දැන්ට මගේ WhatsApp නම්බර් එක දාන්න අලුත් මේ මැයි ඕ ලෙවල් කියලා මේකට දැන් ඉක්මනට මැසේජ් එකක් දාන්න එතකොට මම WhatsApp ගෲප් link එකට ඇඩ් වෙන්න බැරි වෙච්ච අය සමහර අය ඉන්නවා Zoom link එකෙන් ඇඩ් වෙන්න බැරි අය ඒගොල්ලෝ පොඩ්ඩක් මේකට දාන්න මට ඔයාලගේ ට්‍රූ කමෙන්ට් එක සිංහලෙන් ටයිප් කරලා ඕනේ විනාඩි දෙකක් විතර අරගෙන අද සෙමිනා එකේ ඔයාට කොහොමද දැනුනේ ඒක කියන එක ආපු නැති යාළුවන්ට පොඩ්ඩක් බලා ගන්න අර මං එවුවනේ WhatsApp group එක අන්න ඒකට පොඩ්ඩක් ගන්න මං තව චුට්ටකින් ඇක්සස් දෙනවා ඔයගොල්ලන්ට මැසේජ් කරන්න පුළුවන් වෙන්න ඔයගොල්ලන්ගේ අවංක කමෙන්ට් එකයි ඕනේ පුතාලට මැයි ඕ ලෙවල් වලට සතියක දවස් හතරක් යනවා ඒකේ ක්ලාස් වලට සම්බන්ධ වෙන හැටි ටයිම් ටේබල් ඒ ඔක්කොම ටික අද ඕගොල්ලන්ට දැන් 12:28 12:50 විතර නිකන් ඕගොල්ලන්ට කමෙන්ට් ටික දාන්න ගෲප් එකට chance එක දෙන්නම් 12:50 න් පස්සේ මං පුතාලෙන් මේ ඉඳා ගන්න ඊට පස්සේ මං අද රෑම ඔයාලට වැණේ මේ දැන් පාන්දරනේ අද රෑම ඔයාලට ක්ලාස් වලට සම්බන්ධ වෙන ඉස්තර ටික මං දාලා තියන්නම් කොහොමද කරන්න කියන රයිටින් වලට වෙන එකක් යනවා පුතේ notice note rachana paragraph bacha liyum ewa liyena wenama ekak yana wenam panthayak eka thamai me agaharuwada 11 indan 12 mara ekak tiyenne ada man mekak gatte api den writing ekak dikata giyanne mewa ekak karay nathi inda ඊටපස්සේ sanuda sorry badada heta 8 indan 9 mara ekak 11 wasare ogullanta paper class ekak brahaspati inda 6 mara indan 8 wenakan theory panthaya oy tensor sarawa me okkoma tika eke yanne ඒ වගේම ඕගොල්ලන්ට 10 වසරේ পেපර් ක්ලාස් එකකටත් එන්න chance එක දීලා තියෙනවා 10 වසරේ পেපර් ක්ලාස් එක සමහර ලාවට 10 වසරේ পেපර් 11 වසරේ වට වඩා අමාරු 10 වසරේ পেපර් ක්ලාස් එක තියෙන මගුද සඳව ගන්න අවය මාට ඒ ටයිම් ටේබල් ඔක්කොම දාන්න ඉස්සරහට ගිය මාසේ ස්පෝකන් බැච් එක පටන් ගත්තා සාතික පස්සම වලට මාලාවක එක්සෙල් ටේකින් එකකට මින්ග් කරන ඒක ඒකේ තව බැච් එකක් මේ මාසේ පටන් ගන්න ඉන්නවා දෙසැම්බර් පටන් ගත්ත විට මාර්තු වගේ වෙලාවට බැච් එක ඉවරයි ජනවාරි පටන් ගන්න විට ඔලලට කලින් අප්‍රේල් වෙද්දි බැච් එක ඉවරයි. ඊට පස්සේ ඕගොල්ලන්ට සර්ටිෆිකේට් එක ගෙවන. ඒ ටික විස්තර ටික දාන්න. දැන්ට තියරි පන්ති ඔලුවේ තියාගන්න. සතියේ දවස් 4ක් යනවා. ඒ හතරේ ලස්සන්ට ඔය අකොයි මට්ටමේ හිටියත් ඔයාව ගොඩ දාන ලස්සන වැඩ පිළිවෙලක් තියෙනවා. රයිට්. අද මේකේ රෙකෝඩ් එකක් දාන්න. ඒකත් එක්ක සර්ටිෆිකේට් සම්බන්ධ වෙන කැමති තලෙක මීට සම්බන්ධ වෙන. ඒ අතරේ මට ඔයගොල්ලන්ගේ අද සෙමිනා එක සම්බන්ධව අද මාව දැක පුතාලට ප්‍රෝග්‍රෑම් එකක් චුට්ටක් දාලම තෝය ගන්න. හරි. හරි.
එහෙනම් මගේ පුතේ බොහොම ස්තුතියි මෙච්චරලා අල්ලන් හිටියට. සාමාන්‍යයෙන් තව මාස පහක් තියෙනවා නම් දැම්ම රත් වෙන්නේ නැහැ. ලබන මාස වගේ තමයි රත් වෙන්නේ. දැම්ම රත් වෙලා ඔයාට ඒ එක ඕනේ කියන මානසිකත්වයෙන් මේක හිටියට ගොඩක් තැන්කු. තව 300 ගණන් තියෙනවා. තව 12 මාරක් වෙලා ඈ. හරි. බොහොම ස්තුතියි. ගෲප් එකට ආයි දාන්නම් ඇඩ් වෙන්න බැරි වෙච්ච අයට. ඒකට පොඩ්ඩක් ඔයගොල්ලන්ගේ සිංහලින් කමෙන්ට් එක දාන්න. සිංහලින් කමෙන්ට් එක දාන්න ඔක්කොටම වදිනවා. හරි. හරි එහෙනම්. Thank you very much. හැමෝටම good night. අපි එහෙනම් තීරපන්තියෙන් හම්බුමු.